තුන් තුළ ම දම්ඹබර ප්‍රමවන්තේන සමනය සමයේ විසි පස්ස වන එරුදින ඇතුල්වීමට බලාගෙන සිටින ඔබ මම මේ ජීවිත අද්දකීමත් එක්ක අපි ගැඹුරින් ගැඹුරට ස්වමි වහන්සේගේ හදවතරට සමීප වෙද්ධී. අපි දකින අපේ ජීවිතයේ හරිට ඉස් පාසල් ශිෂ්්‍යියයකුට තියවා වගේ අපිට කරන්න තියන හෝම්වර් ප්‍රමාණය වැඩි මොකද අපි ඒ කරන වැඩකොටසත් එක්ක ඒ ප්‍රායෝගිකත්වයත් එක්ක තමයි අපේ ජීවිතය තැන අපිට තීරණය වෙන්නේ. මොකද අපි දන්න අපි පාසල් අධ්‍යාපනය තුළ එක වසරේ සිට දහතුන වසර දක්වා අපි අධ්‍යාපනය අදහරද්දි සමහරක්කාය පහේ ශිෂත්ය කඩීමකට හුණවා ඒ කඩයිම තුළ ගුඩාක් මහන්සි වෙලා මහන්සිවෙලා මහන්සිලා බොහෝදේ කැප කරලා වැය කරලා සූදානම් වෙනය සමහරවිට දිවයින පලවෙනියා දෙවනිිය තුන්ගෙනයා දිස්ත්‍රික්ක පලවනියා දෙවෙනයා තුන්වෙනයම. කිසීම දෙයක් කරන්නේ නැතුව කිසිීම දෙයක් සැලසුම් කරන්න නැතුව අධ්‍යාපනයට රචිකත්වයක් නැතිව ඉන්න කෙනගෙන් අපිට ස්ථානයක් බලාපොරොත්තුවවෙන්න බැහැ. නියෝජනයක් බලාපොරොත්තුව වෙන්න පුළුවන්. ඔහු විභාගේයට ඉඳ ගත්තා කියන නියෝජනය තියෙනවා මිසක ඒ නියෝජනයතුළ ලැබෙන ස්ථානය බලාපොත්වෙන්න්න බෑ මොක දොහු ඒිට සූදානමක් නැති නිසා. මාන්සියක් නැති නිසා. ඕතුළ ප්‍රායෝගිකත්වයක් නැති නිසා අපිට එවැන්න බපොරොත්තු වෙන්න අපි දකිනවා සාමාන්‍ය පෙළ විභාගේ සාමානය පෙළ විාග තේ විදිියමයි උසස් පෙළත් ඒේ විදියි උසස් පෙ ෝලිින් හට කියන උසස් අධ්‍යාපනය තුළත් අපි දකින්නේකයි අපිට වෙනිය කියන එක හරි වැදගත් පන්තියක පාසලක අපි කරන ක්‍රියාදාමික ස්ථානය අපිට හරි වැදගත් එනිසා තමයි තමන්ගේ ස්ථානය රැකගන්න ගොඩක්කය මිනි මරන්නේ ගොඩක්කායි බොරු කියාන්න. ගොඩක්කයි වංචා කරන්නේ ඊර්ෂයා කරන්නේගුවකකාම් කරන්නේ. සෘෂ්නාවෙන් පිරි ලතියෙන්නේ මිට සති තුනකට හා සුවිශේෂය ොට මතකයි. ඇතුළන්තේ ඒවා පුරොවගෙන ඉන්න පුච්චලයා හමවිටම තන්ගේ ස්ථානය ගැන යමක් කරන්නට රැකගන්නට ඔවුධ පාරක්හිතාන්නේ නෑ. ජීවිත විනාශයක් වේවා චරිත ගාතනයක් වේවා පැහැර ගැනීමක් වේවා පාවාදීමක් වේවා ඕනෑම දෙයක් පහත් දෙයක් සමාජයේ කරලා ඕහ උත්සාහ කරන්නේ තමන්ග තැනරැකගන්න. ආහිතනයක වේවා කේලන් කියන්නේ යි තමග තැනරැකගල්. බොරු කියන්නේ ඇයි තමුග තැනරකල්. ගෙදර දරුවෙක් අම්මට තාතයට බොරු කියන්නේ ඇයි අනි සහෝදර සහෝදරයු පාවල දෙන්නේ යි අම්ම තාත්තලයෙන්ග යම් කිසි තැනක් ගොඩනගාගන්න. අපේ සමාජ ක්‍රමයත් තයකනෙ පන්තිය පලවෙනියට හැමෝමාදරේ. පන්තියේ පලවිනිට හැමෝමාදරේ. හොඳටම දුවන්ඩ පුළුවන් දුවලා එකගන්න කෙනාට හොඳට ගොඩක් අයයාදරේ. ක්‍රීඩාවට දක්ෂට ගොඩක් ආදරේ. හැබැයි පන්තියේ පලවෙනිට, අම්ම ගැන හැඟීමක් තාත්ත ගැන හැඟීමක් නැතුව ඇති පන්ති අන්තිමය අතරා. පන්ති ආන්තිමයාට ස්ථානය වැදගත් නෑ සමයිට හදවතේ මනුෂ්‍යත්තය දෝරය ගලාගෙන යන ඇති තම කෙන දුකට සංයේදී වෙනව ඇති. අද බලන්න අද සමාජය තුළ මේ වසංගතය අරගෙන බලන්න මගේ දෑබර ප්‍රමෝන්තයනී. එනිසා තමයි අප අ වස්සානයේ සොයාගෙන යල වසංගතය කියෙන වැඩසරන තුළ ඔබේ ආත්මය අවධි කෙරේ අපේ ජීවිතවල අපි කොත්තනද ඉන්නට ඕනේ කෙනනදේ තේරුන් කරලා දෙන්නටයි. මද එක්කයි ඒ පෙේදා සමාජ මධ්‍ය ජාලයක් කොළ වයසක සී ආචි කෙනෙක් ඔක්සිජන් සිලින්ඩරයක් රෝහලකට පරිත්‍යයක් කරලා තියෙනවා. මේ පොඩිමනුස්්‍යයාද. තැනක්ගත්ත කෙනාද. ස්ථානයක් කමිවෙච්ච කෙනාද. එක දාගත්ත කෙනාද අද සමාජය ක්‍රියාකාරි වෙන්නේ. අද ගමින්ගමට යන්නේ ගෙන්ගෙට ගේහලා වසන්ගත හැදිච ගේෙවල් හොයාගන ගේල්ලා. ඇැකි පමණින් ආහාර පාර්සරයක් දීලා බේත් පහත්සරයක් දීලා කොහොමද වාල සන්තෝසයෙන් ඉන්නවද මොනාද ලග අවශ්‍යතාවයන් කියලා අදහන්නේ සමාජයේ ස්ථානයක් ගත්තා ඇද. අපි යම්කිසි ස්ථානයකට ඔසවාත් අබපු අයද. නෑ අද පොඩිමිනියා ගමේ දුප්පත් මිනිිය අයිංසක මනුස්්‍යයා කුලි කරන මනුස්්‍යයා. තමයි අද දුපත් මනුස්්‍යයාට සංවේදී වෙන්නේ. හැබැයි ඔවුට ලක්සගානක වැටපක් නැතු ඇති. V8 වාහන නැතුව ඇති කාරිය මණ්ඩලේ නැතුව ඇති සෙකට්වීස්ලා නැතුඇති කවරුත් වැැඳුම් පිදුම් කරන්නේ නැතු ඇති. කවරුත් නැගිටල යන්න නැගි නැතු ඇති හෝ ඇදදි. ඔවුට අත්පොලි සනාදයක් දෙන්නේ නැතුඇති. ඔවට සර් කියල කතා කරන්නේ නැතු ඇති. සමාජයේ කොං වෙච්ච මනුස්සයා. පොංකරපු මනුස්සයා අන්තිම ස්ථානයට ඇදළදාපු මනුස්්‍යයා මනුෂ්‍යත්වයෙන් එකට ඉන්නවාවෙන්නට පුළුවන්.ි අන්තිමේට මෙහිට මනුස්්‍යයා හොරා තක්කඩිය වේබද්ධ ස්ත්‍රි දූෂකයා, වංචාකාරය මද්‍රබිය විකුණන මිනියා අපි ඇදගෙනගෙනිහිල්ලා උඩින්ම තියපු මනුස්යා. මනුෂ්‍යතයට පයින් ගහන වෙන්න පුළා මේක තමයි ඇත්ත වේගතමයි මේ සමාජයේ නිරුවත වසංගතය ලෝකට එලියට දාපු මේ අපි දක්කින අපේ රටේ සුලබෝ දකිනවා මාධ්‍ය තුළු සුලබෝ දකිනවා සුලබෝ දකිනවා ඇයිඒ මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතයේ තැනක් කදාගන්නට අය. ජීවිතේ තැනක් හදාගන්නටයි ඒත් හදාගන්න තැන රැකගන්නටයි ඒ තැනට තව කෙනෙකුට එන්නට නොදන්නටයි ඇද කොටවන්නේ ඇයි එක්කෙනෙකුට එකක් කිය තවක් කෙනකුට තව එකක් කියන්නේ ඇයි තැන රැකගන්න තමුන්ගේ තැන රැකගන්න අපි හරි ප්‍රායෝගිකයි එතනදී සමග දයාබර ප්‍රේමුවන්තේනි අපි අපේ ජීවිතේ තැනක් අපි රැකගන්නට ඕනේ ධර්මිෂ්ටකමත් එක්ක. යහපත්ක මත් එක්ක ශුද්ධ පන්ත භාවයත් එක්ක ගිය සති අපි දැක්කා උණහන්සේ කියනක් කෙනෙක් මා අනුව එනවන ඔවු එන්නට ඕනිේ තමන්ගේ තමකම නසාගෙන තමුන්ගේ තැන අතෑරල එන්නට ඕනේ. තමුන්ගේ තැන අතෑරලා එන්නට ඕනේ. තමකම නසා කුරුසේ දරාගෙන මානුවෙන්නුන්. ඔබ මවදේසාද සුභාස්නවදේසාද අපි දැක්කා සුභාස්න කියනනි සතතිය කියනද. සත්‍යයෝදයේ සාද ඔබ ජීවිතයේ පුදනවානන් ඒ රැක ගන්නවයි කියලා. එනිසා අපිට ස්ලෝකයේ තැනක් නැතිවුනාට කමන්නේෙ නෑ. අපිට ලෝකෙක් අත්පොලොත් සන්නාදය නැති වුණට කමන්න නෑ. අපිට ලෝකයාගෙන් ලැබෙන චරිත සාතික පිළිබඳ අප එච්චර ොරවෙන්න ඕනි නෑ. මොකද චරිත සාතික දෙන්න චරිතයක් තියනවද දන්න එත් නෑනනි සමාරයට චරිතයක් දෙෙනට. චරිතසාතික දෙෙනට. තියහෙම සමාජයක් න අපි තින්. අපි සර් කියනයට කී දෙනෙකුට අපි වටිනවාද වචනේ ගැලපෙනවද. යෝගියද. අපිත් එවනට අපි ඒ කියනවාන මොක අපේ තැන අපි රැකගන්නට ඕනේ ඉතාමත් ධර්මිෂ්ටව. ධර්මිෂ්ට භාාවයෙන් තමයි අපි අපේ ජීවිතය අපි තැනක් හදාගන්නට ඕනේ. මොකද ජාකෝප්තුමා කියනවා ධර්මිෂ්ට භාවය හරියට සාමධූතයන් වපුරපු බීච වලින්. නිෂ්පාදනය වුණු අස්වැන්නක් කියලා. ධර්මිෂට භාවය සාමධූතයන් වැපුරු බීජවොලින් නෙලාගත්ත අස්වැන්නක් කියලා. ජාකපතුමා පිට කියනවා. අ දෙවැනිි කියම ලස්සන කතාවක් කියන උපදේශයක් දෙන ජාකප්තුමා. ජාකප්තුමා කියනවා. ඊර්ෂයාවත් ඔන්නතිකමත්. කතනද එතන අවුල් වියවුල්ද සියලු නපුරු ක්‍රියාද ඇත්තේය. ඒත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මලය. ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මලය. ඊළඟට සාමකාමීය, සානුකම්පිතය, යුක්තිසාගතය. ඒ දයාවෙන් හා යහපත් පළවලින් පූර්ණව පක්ෂපාතිකමින්ද කුවකකමින්ද තොරව පවති. සැබෑ දමිටුකම වූ කලී, සාමධූතයන් සාමෙන් වැපුරු බීජවලින් නිෂ්පාදනය වූ වස්වැන්නකි. මෙන්න මේ ගුණාංගත් එක්ක තමයි අපි අපේ ජීවිතේ තැන නිර්මාණය කරගත යුත්තු වෙන්නේ. අපි අපේ ජීවිතේ ස්ථානයක් අපි හදාගත යුතුය. නැත්තම් අපි යමකට ගියා අපිට පුළුවන් අපිට මාධ්‍ය තුළ මගේ දෑබර ප්‍රේමුවන්තන්. පඹය වීරය කරන්නත් පුළුවන් වීරයා පබය කරන්න පුළුව. මාධ්‍යියයට පුළුවන්නේ පම්බයෙකු වීරයකු කරන්න පුළුවන් වීරයකු පබයකු කරන්නටක් පුළුවන්. අ ප්‍රථමයෝ කරන්න පුළුවන් ප්‍රථමයෝන්තිමයෝ කරන්න පුලුව. මොකද ඒක බැලඳගන්න ප්‍රවනතාවයක් තියෙනවා. ඒක විශ්වාස කරන ප්‍රවණතාවයක්ින් තියෙනවා. පිරිසක් ඉන්නවා. ඒ ගොල්ලන්ඩ පුළුවන් පම්බේක් කුඹරක ඉන්න පම්බයක් අරග නැවිල සමාජය වීරෙක් කරන්න. සමාජයක වීරේක් වගේ මනුසේ කැරග නැවිල්ලක් කුඹුක පම්බයෙක්කරන්න පුුවන්. එවැනි පසුබිමක් තමයි යද සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන්. එක අපි දකිනා වසංගතයත්ෙක ඉතාමත් පැහැදිලිව. ඉතාමත් පැහැදිව දන මහිතන ඔබ මාතයක එකන් ගයි කියලා. මාතයක එකන් ගයි කියලා. අද මේ වසංගත යත්ෙක්ක එකට අභියෝග කරන එරහිවව සටන් කරන අය. අපි දැක්කෙනනෑඒ මෙච්ර කාලයක් ඔවුන් වීරෝ කියලා ඔවුන් ගැන කතා කරේ නෑ ඔවුන් තුල මාධ්‍ය තුළ තිබුණේ නෑ මාධ්‍ය පුම්බල තිබේ නෑ ඒ ගොල්ලෝ අද අපි දකින ඔවුන් කොච්චර වීරයෝධ කියලා ගමී පියච්චයි මහත්්‍යය අරම්බල අපි ගණන් ගත්ත මනුස්සිද්ද නෑ තමුන්ගේ ජීවිතයේ පැත්ත කර කියලා දරු පවුල පැත්ත කට තියලා වැටුපකට වඩා එහාගේ සමාජ මෙහවරක ඔවු නිර්ථ වෙනවා ත රෝහලක කාරිය මණ්ඩලි අරම්බල හෙදියක් කරම්බලන් ටොලි තල්ලු කරයි යන ඇටඩ කෙනෙක් කරම්බලන් ආදාහනාගාරික සේවය කරන සේවකේ කවදද මාධ්‍යිය කතා කරේ ඕගේ මෙහෙවර කවදද කතා කරේ ගේ වැටුප ගැන කෞද හිත්තුවේ අද කෞද පවනිියෝ වෙලාඉන්න ආදාානාගාරය පැවිසි අතරම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ආදාහනාගාරවල ඉන්න අහිංසක කම් කරුවන්න වෙයිද. අහිංසක කම්කරුවන්නවෙේද. ඇයි අපි තැන ලෑස්ති කරගෙන තිබුණේ අපි තැනට සූදානාම් කරගෙන තිබුණේ ධර්මිෂ්ට භාාවවෙන්නවෙේ යාවත් කාලීන කරගෙන තිබුණේ ඇත්ත තුලන වෙයි. එනිසා අදන්තිමියෝ ප්‍රථමයෝ ප්‍රථමියෝ අන්තිමියෝ වෙනවා. වීරයෝ පඹයෝ වෙනවා පඹයෝ වීරයෝ වෙනවා. දැන්තේරෙන කෞද ප්‍රායෝගික දාහමක පාර්චවකාරය. කෞද ප්‍රායෝගික දහමක විශ්වාසවන්තකයෝ. කෞද මිනිස් ජීවිතයට ආදරය කරන්නේ ඇලුම් කරන්නේ තමජ දහමේ සීමමා මායිම් වලඉදගෙන. ඉතන්න කතා කරන්න බොහෝදේ තියෙනවා මේ සමාජය ගැන මගේ දෑ අබර ප්‍රේමුවන්තනී සාමාන්‍යය සමයේ විසි පස්වනි ඉරුදින සුදෝසු විශේෂයත් එක්ක අපි මේ තහවුරු කරගනිමු තවදුරට. ජෙසුන් වහන්සේ හාශ්‍රාවකින් එතනින් නික්ම ගලීලේ මැදින් ගියහ ඒ බව කිසිවකු දැන ගැනීම ඔන්වහන්සේගේ කැමැත්ත නොවීය නිසාද ඔන්වහන්සේ මනුෂ්‍යපුත්‍රයානෝ මිනිසුන් අතරට පාවාදනු ලබති ඔහු එතුමානෝ මරන්නෝය. මනු ලැබූ පසු එතුමානෝ තෙදිනකින් නැවත නැගිටින් නාහයි ශ්‍රාවකයාන්ට ඉගැන්වු බැවිනි. එහෙත් ඒකීම ඔවුන්ට අවබෝධ නොවීය. ජෙසුන් වහන්සේගෙන් අසන්නට ඔහු බියවූ. ඇත්ත තේරුම් ගත්තේ නැත්තං ඉන්න බයන. මොනවා කරයිද මොනවා කියයිද කියර ප්‍රශ්නයක් තියෙනවා. ඇ ඇත්ත තේරුම් ගත්තේ නැත්තං ඇත්ත අවබෝධ කර ගත්තේ නැත්තං. මොනමයින් මොනවෙයිද කිය හිතාගන්න බෑ. තේනිසා උවහන්සේත් ගමින්ගමට ගියාටඋනාාන්ස තැන උහන්සගේ වෙලාව නාසගේ මෝහත එන උනාන්සේට කලබල වෙන්නුව මනාාවඋන්නේ. මොක උනාන්සේ තන හදාගන්න උත්සා කරණ කෝමද ධර්මිෂ්ටව සාමකාමීව, සානුකම්පිතව යුක්ති සහගතව. ඒසාඋනාන්සේට කලබලයක් තිබුණේ නෑ. ඕහු කපරණාමොට පැමිණයහ. උන්වහන්සේගේෙයි සිටි කල ඔබ මඟදී කුමක් ගැන විවාද කලාහු දැයි ඔවුන්ගේ නැස්සූහ. ඒත් ඔහු නියඩ වූහ. මන්ද වඩා උසස් කවරෙක් දැයි මඟදී තමතමන් අතර ඔඕවන් විවාද කළ බැවිනි. ඔබට මතකද අප ගිය සතියේ මෙනෙයි කරා උනාාන්සේ කියද්දී. දැරයන් පරිසිිවරුන් අතින් පීඩාවිඳන්න නියමිතයි දුක්විදින්න නියමිතයි පාවාදන්නට නියමිතයි මැරෙන්න්න නියමිතයි කියනද. එදොට පේදුර මනාදිගේ මේ මොන පිස්සවාද ඔවහන්සේ කවුද. ඒමිනිස්සුවෝ උන්ගෙන් එහෙම වෙන්න. සදිසිවරු පරිසිවරු කෞද කියලා. ඔවුං අතර ප්‍රශ්නය ඇතිබුණා. ේනිසා ඔවං අතර තිබුණ පොඩි ගැටමක් දැම්මගේ කෞුද ප්‍රථමයෝ කෞද. වැඩ්ඩෝ ඒම නැත්තා. අපේ භාසාාවෙන් කියලා. කෞදවා කෞද ප්‍රථමයෝ කෞද මූලිකයෝ කියලා ඔවන් අතර වඩා උසස් කෞද. පරිසුස වහන්සේ දූසස්, සදිසිවරුදෝසස්, පරිසිවොරු දෝසස්, වනි දරයෝද උසස්, නායක පූජකයෝදූසස්, ශ්‍රාවකයෝද උසස්, මහ ජනතාවද උසස් කියලා ප්‍රශ්නයක් තිබුණා. හස ඔුන් අතර විවාදයක් තිබුණා. ඒේ විවාදය ඔන් අතර ඔවුන් කරකර ආබුවා උන්වහන්සේ දැනගත්තා. එක උන්වහන්සේ වැඩහිද දොළොස් දෙනා කැඳවා ප්‍රථමයා වන්න කැමැත්තා හැමාතිම්ම අන්තිමයාත් හැමගේ සේවක ආත්විය යුතුය. යැයි ඔවුන්ඩවාදාලසේක. උන්වහන්සේ කුඩා දරුවකු ගෙන ඔවුන් මැද සිටුවා ඔවුතුරුළු කර මෙබදුකුඩා දරුවන්ගෙන් කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා, පිරිගන්නේ මා නොව මාඒවාවාදාල තැනන් වහන්සේ යැයි ඔවුන්ට වදාලස්සේක. දැන් තැන ගැනනේ අපි කතාකර කරාව මගේ දෑබර පිමාන්තයනි සෑන වෙලාව අපි තැන ගැන කතා කරළලා. තිම ස්්‍රාවක කියන්ටත් මේ තැන පිළිබාඳව ප්‍රශ්න ඇතිබා ැක පැත්තකින් කියා ක්‍රිස වහන්සේ මරණවයි කියලා. එකක තැත්තන්ගෙන උනාන්සේ පාවලා දෙනවයි කියලා උනාාසේ පීඩාවට පත් කනා දැන් ඊට පස කෞුද මෙතෙන් දෙෙන්නේ. අපි අතරත් තියෙනවා නිසාමාන්‍ය. ඉළඟට කවුදෙන්නේ කාටද බූදලය යන්නේ කාටදනායකත්තේ යන්නේ ලොක ප්‍රශ්නයයක් තියන ගොඩක් මළෙවල් වලට අපි ගියාම සමාට බැරිච්ච මනුෂ්‍යයා පෙට්ටිය උඩාතට ඉන්නවා සමට ඇතුලේ දේපලබලට රන්ඩුවෙනවා, ඔප්පු තිරප් වොලට රඩුුවෙනවා, රත්තරම් බඩ උටිකට රන්ඩුවෙනවා. දෙව තියෙනවානි ගොඩක් වෙලාවට අපි අතර අපි දක අපි අනන්තවත් අහලතියෙනවා දකලා තියෙන. තේනිසාම ස්ශ්‍රමිකයාර් තැග. ඒරුම්ගත්තේ වාාවකයෝ වෙනස් විදිෙයටේක අයුනාචේ පේදුරුට අිියෝ කර. සාතන් නුබහිතන්නන්නේ මිනිස්සු විදියට. සාක හිත්තවය ැ ක්‍රිස්්ස් වහසේ බැරුණට බස්සේ දැන් මේ ධර්මදානය ගමනට මොකද වෙන්. මේ ක්‍රියාවලට මොකද වෙන්න. මේ පිළි ගැනීම අපිට නැතිවෙයිද. මේ පිළි ගැනීම අපිට අහිමිය වුණොත් අපි මොකද කරන්න. නැමතවාරයක් දැන් අපේ රැකියාවලට අපිට යන්න වෙද. Eye� pues usted 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 ි දැන් දරු පවුල් නැත්තු කරන්න විදික් නැතිවෙේද. ගෙවල්ලොලින්නව පිළිගනේද. අපි සියල්ල දා ආවායි කියලා අපි කිව්වේ. අපි සියල්ල අතෑරියයි කියලා කිව්වෙ. අපි කිව්වා තමකම නස්වායි කියලා නොමු දැන් අප බැම් බැරි වෙලාකාරි ක්‍රෂ්ස වහන්සේ මැරුණනොත් හෙට්ට මොකද වෙන්නේ අපිට මොකද වෙන්නේ, අපි ගමනට මොකද වෙන්නේ. කිය මෙන්න බියීමම තමයි ඒගොල් අතර ප්‍රශ්නය තිබුණේ සාකච්ඡා වනේ. නම ක්‍රස්්ස වවාහසය කතා කරේ වෙන දෙයා. උනන්සේකිව වෙන කාරනවා. න ශ්‍රාවිකයේ තේරුන් ගත්තේ වෙන විදිියට. අවබෝධ කරගත්තේ වෙනවිදිියකට. ඒසා වඋනාාන්සේට සිද්ධ වනාා මේ ශ්‍රාවකයන්ව ගන්නලා නැවතවාරයක් ඔුන්ට කතා කරන්නට. අපගේ දෑපර ප්‍රේමවාන්තේ මනුෂ්‍යයාගේ දුරර්වල්ලකම කියන්න මෙෙන මේකයි. කවුරුහවාරි ජීවිතය යම්කිසි එක තීරණයකට එනවාන. ඒ තීරණයක් කරන් ජීවිතයේ තීරණාත්මක තීන්දුවකට එනවාන. ඒ පුද්ජලයයාම යම් දවසක ඒ ගත්ත තීරණේ තීන්දු ඉදිරි අසරන වෙනවා. මේ ශ්‍රාවකයෝ විවිධ අවස්ථාවන් වලදී විශ්වාසයේ ගමනතුරඔුන් සලිත වෙනවා. ඔවුන් වෙලාවකට ප්‍රබල ලෙස කතා කරන පේදුරුම කිව්ව එක තැනක ඔබ ක්‍රස්තුවරයානෝයි කියලා. මුළු ලෝකයක්ම කියද්දී ස්නාවක ජෝම් කියද්දී එලිය කියද්දී එක දිවසිවරය කියද්දී වනාන්සියානෝය පේදුරුගෙන් ඔබ කියන්නේ කවුදමං පේදුරකෙන ඔබ ක්‍රිස්තුවරයානු. එවෙනි ප්‍රකාශ කරනවා. තව තැනකදී ක්‍රිසුස් පාන්සේ කියනා මනුෂ්‍ය පුත්‍රයානෝ පාවාදීමට නියමිතයි දුක්විඳීමට නියමිතයි නායක පූචය කියන් අති මැරෙන්න්න නියමිතයි කියද්දී. උනහන්සේ පැත්තකට ඇතකට පේදුරු කියා මේ මොන විකාර ඇද මේ මොලාද කියන්නේ. ඒමවෙඩෙ කොහොමද. ඔබ ඔවුන්ඩ වඩා කොච්චර උසස්ථය. මෙින මේ අරගලේ තියනවා. අරග ඇතෙක තමයි ්‍ර හන්ස එකකගේ ්‍ර වාහසයක දන්නමග ප්‍රමන්තේෙන. ඒ ගනාන්සේ දන්නවා. ඒසා ඕනන්සේ විටම් විට ඔංව පෝෂණය කරනවා. ඔවුන්ට ඔබට මතතික ඇති මේ ගමන අපි ආරම්භ කර විශ්වාස, ගමන ආරම්භ කර උපමාවන් ොලින් ඒ පමාව ව වනාහසේ න්ට තේරුම් කල මක ඇති තේරෙන භාෂාවයෙන්. අවබෝධ වෙන භාෂාවෙන්. අහස තියන ෙන් එහා තියෙන දේවන්නෙ වේ. මේ මහපොවේ ගැටන බිනිසාට දෛනික්ව හමුවෙන මොන ගැසෙන යටාර්ථයන්නෙක්. ඒකයි මිදිවත්තක උපමාව ගත සුලබ දසුුණ මෙිදිවත්ත හිමියෙක් සුලබ දසුණා නිධානයක් පිළිබඳව දන්න දේවල් සුලබ කතා විශ්වාසය අබෑටේ අබෑටේ සුලබ දෙයක් මෙනි මේමයින් කතා කරේ ංචි ැනින් අරගර වනාාන්ේ වා ඔට මතික ඇති, පන්දකට කන්න දෙනකම්ම වනාාන්සේ මනස්ථාපන, ස්නාවක ජන්තුමාගේ මනස්ථාපන අදකීමයි සමාජගත කර. පන්දාසකට කන්න දීලා වනාාන්සේ අන්තිමේදී ඒත් ගමන්මක වෙනස් කරලා ප්‍රබල අධදකීමකට අපි වරගරගේ අපි රබට මතික ඇති. අපි සති ගණනාවක් ජහන්තුමාගේ සුවිශේෂය භාවනා කර. මේ ගමන. දෙනිසා, මේ ගමනේති හරි වැදගත් ඔන්වහන්සේට සවන්දීම උන්වහන්සේට සවන්දීම අපි හිතනානං අපි සරුව සම්පූර්ණයි කියලා මේ ගමන අපිට යන්න බෑ අපි තමයි මිනිස්සු කියලා හිතනාම් අපිට මේ ගමන යන්න බෑ ම දවශ්‍යයි උන්වහන්සේ ඉස්සරා නිහතමානී වෙන එක සමන්් අපි තව කෙනෙ එක විශ්වාසය ගමන අපි හැල්ුවට ලක් කන්න සම්ප්‍රදාා අප අභියෝගයට ලක් කරන පේ ඥාකණන්ඩායම තමයි දෙවියන් වහන්සේට කිට්ටු සුද්ධාත්මයන් වහන්සේ මෙහෙවන්නේ මට බියීමගේදවල් අපි කිය වෙලා ඕනතර අපේ ජීවිතෝ යන මගෙද අබර ප්‍රමාන්ත. අපේ එස බියයුතු නැහැ. මකද අපේ කඩාගන වැටීම කොතනද කියලා සමාට අපි දන්න. අපේ මානයේඩ කොතනද කියනදේ මාන්‍ය ඉදිරි වැටන තැන කොතනද කියනද අපි දන්න නෑ. අපේ අපි මෙනෙහි කරා දෙවියන් වහන්සේට අපි කොච්චර කිට්ටුවෙනවාද? ි අනියමනවේදව අනවාන්සිර කිට්ට වෙන්නේ එච්චරකට යක්ෂ්‍යාපිට කිට්ටුවෙනවා.ඒ ආදරයට නෙවෙයි. කොතනද මම දුරුවුවල වෙන්නේ. කොතනද මගේ විස්්වාස අභියෝගයට ලක් වෙන්නේ. එතන මට පහර දෙන්නටයි යක්ෂයාමට කිට්ටුවෙන්. එනිසා උනාාන්සට සවන්දීම හරි වැදගත් මගේ දෑබර ප්‍රේමුවන්තේනි. උනාාන්සට සවන්දීම හරි වැදගත්.උනාාස උනාාන්සේගේ නාමයෙන් කතා කරන, උනාන්සිගේ නාමෙන් ක්‍රියා කරනසාන්ත සභාවගේ ඉගැන්වීමලට සමාන්දීම හරි වැදගත්. හරි වැදගත් අපේ ජීවිත අමොද අපිට බොහෝද එකනගන්නට තිය නිසා. ඒසා උනහන්සේ මෙන තර්කඇත්තෙක්ක හිරවෙලාඉන්න කෞුද ඊළඟට පලවෙනිය වෙන්නේ කවුද වඩා උතුම්වෙන්නේ කෞද ශ්‍රේෂ්ට වෙන්න කියනද. තරක කරන මේ ශ්‍රාවකයෝ ගෙනල්ල උන්වහන්සේ ඕන්ට කියලා දෙෙනවා. ඔබාතර කෞුරුුවරි පලවෙෙනියවෙඩ කැමති නම් යඩ පෝලිමේ අන්තිමේටම කෞද කැම පෝලිමේ අන්තිමේටයන්න. සමාට කට්ට කාල කට්ට කාල තමයි පෝලිමේ ස්සරට එඩ ඇතේ. දුක්විදල දුක්විඳල එඩ ඇතිස්සරට. දැම්මට ආපවෝ කියෙන එකට ාවට පස්සේ යඩ පලවෙෙනය වෙඩ ඔන්නම් පිටිපස්සට. අපි යනවද නෑ ඇයි යන්න ඇත්තේ. අපි මනුස්ස මට්ටමේතන් නිසා. අපි දෙවන් වහන්සේ හිතන විදියට හිතුවන අපි දෙපාරක් හිතන්නේ නෑ මගේ තමක්කම නසාගෙන මගේ තැන නසාගෙන. මගේ තැන අමතක කරලා මම යනෝ පස්සට මොකද එතන තියනවා ඉස්සලහට බඩා මට බොහෝදී යසලෙසල ඇස්ති කරලා. යසස මේක තේරුම් ගන්න ශස්්‍රාවකයන්න්න බැරි වුණ. ඒස උනාජේකිවා කෞරවල දැන් හිතන්ගන්න නම් මයි එකක කියලා. මමයි වැඩ්ඩ කියලා. මමයි උසස් කියලා යන්න පස්සට ඔක්කොම දාලා කෙලවනාන්සේ කියනවා. කවරහරින්නවාන. කවරු අඩි නායකයා වෙන්නට යන වනම් මේ හැමෝගෙම සේවකයා වෙන්න ටෝනේග. මේක තේරුම් ගඩ හරිය අමාරුයි. මේක අවබෝධ කරගන්න අමාරු. අපිට කතා කරන්න පුළුවන් මගේ දෑබර ප්‍රීම. අපේ තැනක් අතාරීන මයික යන කොච්චර අමාරුද අප අප ආමාරුද. අපි කොච්චර අරගල කරනවද සමහරවිට අපේ ජීවිිත්ෙක්. නහන්සේ කියනවා ඔක්කොගේම දෙකයි ශ්‍රාවක්‍යන් අර විදදියට හිතාද සදිසිවරු පරිිසිවරු අතට පාවාදන්නටයායනවා ඔවන් හිත්වේදේ තුොල. නම ස්වාමිින් වහන්සේ හමවිටම අපි මෙහේවන්නේ මගේ දයාබර ප්‍රේමාන්තයනේ අපේ ඔර්ජිනල් ස්ොබභාවේ අපි සැබෑ ස්ොභාවේ අනුවයි. අපේ සැබෑයි ස්ොභාවේ අපි නිස්සල්ලාම අමතකවෙන්නේ කනෙ. අපි ඔබට මතික ඇති අපි ඔය පසංගතයට අප රහි අපි ඩ සටහනක්ක රදදි අප පිස්සල් අපි මෙනේ කර එපිසෝඩ්ෙක්ක අපිට ඉස්සල්ලා අමතක වෙන ළඟදේ මාවාමතකවෙන් මගේ ස්වභාව යමතකවෙන් මම ආලේප කරපු කාරය අයම්මතකවෙන් මාව කැඳවූ කැඳවීම යම්මතකවෙන්. ඒ ඒ අම්මතකවීම තුළ තමයි ම ගේ ජීවිතේ නොගැලපෙන දේ මත උරාගන්නන් නිසා මගේ දයාබර පේමවන්තේනි අපි අපි ජීවිතයේ මෙන්න මේ අදදකීමට ඇතුල් වෙන්නට. පහසු නොවනත් ස්වාමින්න් වහන්සේ තුල් අපිට හැකි. අපිට පුළුවන්. සම්නාන්සේ තුළ අපිට අද්දකීම තුළ ඇතුල්ලලා. පිට පුළුවන් වෙන්නට ඕන අපේ ජීවිතයේ ධර්මිෂ්ටව යහපත්ව නිවරදිව අපේ තැන අපි සූදානම් කරගන්. ඒක ලෝකයේ අපිට අන්තිම තැනල් කියන තැල් අපිදන්න. ඇත්ත කතා කරන සත්‍යය කතා කරන පැත්තකට වෙලා ඉන්න මනුෂ්‍යයාට ඉඳ දෙන්න ෑනේ ඒ අපි දන්නවන්න. ඒ සමාජයේ ඒකයි තත්ත්ේ. එනිසා ඒයි ගැටුම් හැබවිටම අපි අතර ඇතුවෙන්. ඒ එනිසා තමයි ආරවුල් අපි අතර ඇතිවෙන්. මොකද අපි ඉන්ද්‍රියන් පිනවන තැනක් අපි හොයන්නේ. තෘෂ්ණාවන් පිනවන තැනක් අපි හොයන්. අපි ආත්ම පිනවන තැනකට නෙවෙයි අපි යන්න ලෑස්තුවෙන්. එනිසා අපි හැමවිටම තව කෙනෙකු මරලහරි අපේ ඉන්ද්‍රියන් පිනවන තැනට යන නිසා අපිට ැබ තෘපතිය තෘප්තිය තුළ අපි තෘප්තිමත්යවෙන්නේ. පේ මේ ෝගේ කිසිම කෙනෙක් මුමන්ට ලැබච්ච තැන ගැන අදපෙනකොට තෘප්තිමත් නෑ. සතුට නෑ තමුන් ඉගනගතේ අධ්‍යාපනය ගැන තෘපතිමත් නෑ වත්කම ගැන තෘප්තිමත් නෑ ඇයි මම උත්සාහ කරන්නේ මහපොල්ලො වෙදේවල්ලෙක් තැනක් එකතු කරන්න නැහැ. අපි අපේ තැන හදාගන්නට ඕනි ධර්මිකව යහපත්ව සාමකාමීව යුක්ති සහගතව. එව නි තැනක්. දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්මාණය කරගන්න වෙහෙසමු මහන්සිවමු.ඇතෙක් ඔබට නීරෝගිමත් සති අපප්‍රාර්ථනා කරමෙන්. හමුයමු විසිහයවෙනි එරිදා චනවන්දනාවට නියමිත මෙනැහි කිරීමත් සමග ඔබට චේසුවේටයි.